ආයිබෝන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ යන්නේ බූන්දි. බූන්දි කියලා කිව්වහම ලොකු කුඩා කවුරුත් ඉතාමත් ආසාවෙන් කන්න කැමති රසවත් කෑමක්. ඉතින් අපිට මේක හවස තේ වෙලාවට ඒ වගේම සතුට සාමිචි කතා කර කර ඉන්න වෙලාවේදී මේ වගේ බූන්දි වගේ දෙයක් හදලා කන්න පුළුවන් නම් හරිම වටිනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ බූන්දි ගන්න වෙළඳපළින්නේ. නමුත් අපිට ඉඳලා හිටලා හරි ගෙදරදී රසට දරුවන්ට පවුලේ අයට හදලා දෙන්න පුළුවන් නම් ඉතින් හරිම අගේ. අපි බලමු එහෙනම් ගෙදරදී හදාගනිද්දි කොහොමද ඉතාමත් පහසුවෙන් හදාගන්නේ කියලා. මිනිත්තු 10ක් වගේ හරිම පුංචි කාලයක් තමයි මේ බූන්දි ටික හදාගන්න මට ගියේ. ඉතින් ඔයාලත් බලන්න එහෙනම් මේ රස බූන්දි හදන්න මොනවද අවශ්‍ය, කොහොමද හදන්නේ කියලා. ඉතින් මම අද අරගෙන තියෙනවා පාම්පිටි ග්‍රෑම් 400ක්. ඒකට එකතු කරගන්නවා ඊස්ට් තේ හැඳි එකක් පමණ. ඊට පස්සේ ඊස්ට් එකතු කරලා ලුණු එකතු කරගන්නවා තේ හැඳි භාගයක්. ඔයාලා ගන්න පිටි ප්‍රමාණය අනුව මේ ලුණු සහ ඊස්ට් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මදරශ්නි වතුර අවශ්‍ය වෙනවා. මේ සියල්ල දාලා මම මදරශ්නි වතුර ටික ටික එකතු කරමින් විස්කෙහකින් අනා ගන්නවා. හැන්දකින් වුණත් අනා ගන්න පුළුවන්. එක සැරේටම මේ මදරශ්නි වතුර එකතු කරන්නේ නැහැ. වතුර ටික ටික තමයි එකතු කරන්නේ. නැත්නම් අපේ පදම වෙනස් වෙන නිසා. ඉතින් පදම හොයාගන්න අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. වැනිලා නැත් නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. නමුත් වැනිලා තිබුණොත් රසවත් මේ බූන්දි. ඊට පස්සේ වැනිලා එකතු කරලා කවලම් කරගන්න හොඳට. ඉතින් අපේ පදම තමයි මේ වගේ මිශ්‍රණය කැඩි කැඩි වැටෙන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට කැඩි කැඩි වැටෙන පදමක් තමයි. ඒ කියන්නේ පිටි ටික කැඩි කැඩි වැටෙන පදමකට එන්න ඕනි. ඒ ආවට පස්සේ මම අද පාට දෙකකින් බූන්දි හදා ගන්නවා. ඒ නිසා මේ වගේ භාජන දෙකකට පිටි මිශ්‍රණය වෙන් කරලා එකකට කොළ පාට එකතු කරා ආහාර වර්ණක, අනිත් එකට රතු පාට ආහාර වර්ණක එකතු කරලා මේ වගේ හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ ආහාර වර්ණක එකතු කරලා මයි මම මිනිත්තු 10ක් පමණ වහලා තියාගන්නේ. මිනිත්තු 10ක් තිබුණම ප්‍රමාණවත්, නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මිනිත්තු 15ක් 20ක් වුණත් ගැටලුවක් නැහැ. නමුත් ඔයාලට මිනිත්තු 10ෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරේදී මම සීනි, ඒ කියන්නේ සුගර් සිරප් එක හදා ගන්නවා. ඒ සඳහා මම අදගත් ප්‍රමාණයට, පිටි ප්‍රමාණයට අරගත්තා සීනි 500ක්. අන්නේ සීනි 500 භාජනයකට දාලා වතුර කප් එකක් දානවා. ඒ කියන්නේ සීනි වැහෙන ප්‍රමාණයට විතරයි වතුර එකතු කරන්නේ. ඊට පස්සේ මධ්‍යම ගින්දරේ මේ සීනි ටික දිය කරගනිමින් උණු කරගන්න ඕනේ. පත්පැණි වෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ ටිකක් ඝන වේගනේදී අපි ලිප ඔෆ් කරනවා. ඉතින් ඒ අතරේ මම වැනිලා එකතු කරගන්නවා. වැනිලා තේ හැඳි භාගයක් පමණ. ඉතින් වැනිලා එකතු කරගත්තාම රසයි. ඊට පස්සේ සීනි ටික, ඒ කියන්නේ සීනි සිරප් එක හදලා ලිප ඔෆ් කරාට පස්සේ අපි දෙහිුෂ ටිකක්, ඒ කියන්නේ දෙහිුෂ දෙහි ගෙඩියකින් භාගයක් පමණ වගේ දෙහිුෂ එකතු කරලා කවලම් කරගන්න. එතකොට අපිට හොඳට මේ පැණි එක තියාගන්න පුළුවන්. ඔන්න දැන් පැණි එක හදලා ඉවර වෙද්දි, සුගර් සිරප් එක හදලා ඉවර වෙද්දී මිනිත්තු 10 ගිහිල්ලා මම මේ මිනිත්තු 10කට පස්සේ මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන අපි ගත්, ඒ කියන්නේ හදාගත් පිටි මිශ්‍රණයෙන් මේ වගේ දාගන්නවා. ඉතින් ඔයාලට පයිපින් බෑග් එකක්ම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ගෙදරට ගේන පිටි පැකට් එකක වුණත්, පැකට් එකක් වුණත් ගන්න පුළුවන් මේ සඳහා. අරගෙන මෙන්න මේ වගේ මේ තුඩ හරියෙන් යන්තම්, ඒ කියන්නේ යන්තම් කපන්න ඕනි. මොකද මේ සිදුර ටිකක් ලොකුවට කැපුවොත් අපි හදාගන්න බූන්දිත් ලොකු වෙනවා. ඒ නිසා ගොඩාක් ලොකුවට කපන්න එපා. ඉතින් තෙල් රත් වෙලාද බලන්න ඉස්සෙල්ලා මං චුට්ටක් දාලා බැලුවා තෙල් රත් වෙලා ගන්නට. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට Tamanට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ සයිස් එකට බූන්දි ටික හදාගන්නවා. ඉතින් ගොඩක් පොඩියට හදාගත්තාම තමයි ලස්සන සහ මේ සුගර් සිරප් එක හොඳට මේ බූන්දි වලට අල්ලන්නේ. ඉතින් මේ විදියට බූන්දි ටික හදලා බැදුනට පස්සේ අපි සුගර් සිරප් එකට එවෙලෙම දානවා. දාලා ඒ ටික හැම තියෙන්න ඇරලා අපි තව ටිකක් මේ විදියට තෙලට දාගන්නවා. ඉතින් ඔයාලට තේරෙන දැන් කිසිම අපහසුවකින් තොරව ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්. ඒ වගේම වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. මේ බලන්න, මේ දැන් ඊළඟ ටික දාන්න කලින් මම
බූන්දි ටික අයින් කර ගන්නවා. ඔන්න දැන් කොළපාට වර්ණක යෙදූ බූන්දි ටිකත් හදා ගන්න හදන්නේ. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ විදියට කතුරුකින් උනත් කපන්න පුළුවන්. කියන්නේ බූන්දි ටික වක් කරද්දි ඉක්මන් අති ඉක්මන් වෙන්න කතුරුකින් උනත් බූන්දි ටික මේ වගේ කපලා ඉක්මනට ඉක්මනට හදා ගන්න පුළුවන් වැක්කිරෙනකන් ඉන්නේ නැතුව. ඒකත් හරිම පහසුයි. ඉතින් මම ඒ ආකාරයට ඔන්න පාට දෙකකින්ම බූන්දි හදාගත්ත බලන්න හරීම ලස්සනයි. ඇත්තට දැක්කහම කන්නම තමයි හිතෙන්නේ. ඒ තරමට ලස්සන වගේම රසත් එහෙමයි සීනිත් ඕනවට වඩා වැඩිනේ. ඕනම කෙනෙකුට අපිට බොහොම ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව මේ බූන්දි හදාගන්න පුළුවන්. ගෙදරදි හදාගන්නේදී පැන්ටස වැඩි කරගන්නෙත් නැතුව. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස මින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලමින් අදට මම නවතිනවා.